හයරන් සුබ දවසක්. ඔන්න අද තව ලස්සන වීඩියෝ එකකින්. ඉතින් මේ වලට පේනවා මෙතන ඉන්න සත්තු 170ක් ගං කුකුළු කිකිළිය මාස දෙකක් වයස. දැන් අද මම ඔයාලට ගෙනාවා තවත් ලස්සන ගං කුකුළු පාලනය කරන ගොවිපලක්. ඉතින් ඔයාලා ගොඩක් ඉල්ලලා තිබ්බා ගං කුකුළු පාලනය කරන ටිකක් මහ පරිමාණ කරන ගොවිපලක් ගැන කියන්න කියලා. ඉතින් මේ ඉන්නේ මම ඔයාලට මේක ඇතුළට කියලා පෙන්නනවා. මේ ඉන්නේ මාස දෙකක් වයස. ඊළඟට බිත්තර සඳහා හදාගෙන යන ගං කිකිළිය කුකුල්ලෝ දෙකම ඉන්නවා මෙතන තාම. තෝරලා නැහැ 170ක් ඉන්නවා මේකේ. ඉතින් හොඳට මාස දෙකකට හොඳට හැදිලා ඉන්නවා. එයාලට හොඳට කෑම දෙනවා, විටමින් ටික දෙනවා. ඉතින් හොඳට හැදිලා තියෙනවා මේ සත්තු ටික. දැන් මාස දෙකයි. මම ඔයාලට පෙන්නනවා ඉස්සරහට ගිහිල්ලා දැන් කොහොමද තව ඉන්නවා මෙයාලගේ ලොකු සත්තු, බිත්තර දාන සත්තු. ඉතින් මම එයාලගේ වීඩියෝ එකක් ගේන්නම්. බලන්න පොඩි අයිඩියා එකක් ගන්න ඔයාලට ප්‍රදගත්තේ. මෙයාලා බ්‍රූඩින් කළා, දැන් තාම මේක ඇතුළෙමයි ඉන්නේ. මේ හැම පැත්තෙම වට කරලා මේක ගොඩක් ප්‍රවේශයෙන් මේ සත්තු ටික හදා යනවා. හොඳ මව් සත්තුන්ගේ ලබාගත් බිත්තර රක්කවල ගත්ත පැටව තමයි මෙතන ඉන්නේ. මම ඔයාලට මේක ඇතුළට ගිහලා පෙන්නන්නම් පොඩ්ඩක් බලන්න වීඩියෝ කොහොමද කියලා. හරි යාළු, මේ ඔයාලට පේනවා. දැන් මේ ඔයාලට පේන්නේ මාස දෙකක් වයස ගං කුකුල්ලෝ. මෙතන ඉන්නවා 170ක්. ඉතින් සද්ද වැඩි කෑම ඉල්ලලා කෑ ගහන්නේ. පේනවනේ රණ්ඩුවේ රණ්ඩුවිල්ල කෑම වලට. තාම කෑම දැම්මේ නැහැ. ඉතමත් පිළිවෙලට කරන් යන ගං කුකුල් ගොවිපලා. ඉතින් මේ ඉන්නේ මාස දෙකක් වයස දැන් සත්තු. මෙයාලගේ ලොකු සත්තු ඉන්නවා. මම එයාලව පෙන්නනම් ඔයාලට. නැලු මැලලෙන් කැම දාලා දිනේ පේනවනේ පොල කාගෙන කනවා. හයලු දැන් මම ඇවිල්ලා ඉන්නේ මේ මවුසත්තු ඉන්න කූඩුවට. ඉතින් ආලට පේනවා මේ මවුසත්තු ඉන්නවා. මම අතුරට ගිහලා පෙන්නන්න. වටිනා කියන මව සතු ටිකක් ඉන්නවා බිත්තර වලට. ඉතින් ආවලා බලන්න කොහොමද කියලා. මම අතුරට ගිහලා පෙන්නන්න කොහොමද මේ වීඩියෝ කියලා. මේ බිත්තර දාන බිත්තර රක්කන්න ගන්න පුළුවන් මව සතු ඉන්නේ මෙතන. හරි යාළු, මේ වලට පේන්නේ මේ බිත්තර දාන මව සතු. මේ කූඩුවෙන් කූඩුව වෙන් කරලා තියෙන වෙන වෙනම වලට පේනවා. මේ ඉන්නේ මව සතු. මේ උඩත් ඉන්නවා. ඉතින් මෙයාල දැන් අවුද්දක් ගන්න නැහැ. හොඳට බිත්තර දානවා. එතකොට මෙයාල දක්කන්න බිත්තර ගන්න පුළුවන්. පේනවනේ තාම. මං හිතන්නේ මේ ඔයාලට පේන මේ සත්තුන්ට දැන් මාස 7ක් හෝ 8ක් වෙන්නේ. හොඳට කෑම දීලා හොඳට නියෝගීව හදලා ඉන්න ඔයාලට පේනවා. තව එහාට කූඩු තියෙනවා. ඒ වගේ මම පෙන්නනම් ඔයාලට මේ සත්තු ටික එකක වයස සීමාව අනුව වෙන්වෙන් වශයෙන් දාලා තියෙන්නේ. මෙයාලා තමයි බාලම සෙට් එක මේ ඉන්නේ. ළඟදී තමයි බිත්තර දාමිය ආරම්භ කරලා තියෙන්නේ. අයියලා මේ ඉන්නේ අනිත් සෙට් එක. මේ ඊට වඩාක් වයසින් වැඩි, දැන් අවුරුද්දකට වැඩි වයස සීමාව තියෙන සත්තු ටික.
ඉතින් යාලුවෝ අද මම මේ වීඩියෝ එක ඔයාලට විශේෂයෙන් අරන් එන්නේ. ඔයාලත් ගංකුල් පාලනේ යදෙනවා නම් ඔයාලත් ඉස්සලාම් පොඩි සෙට් එකක් ගෙනලා සතු 100කින් විතර පටන් ගන්න. ඒක තමයි ලාභම වැඩි. ඊට පස්සේ මාස දෙකක් විතර යාලා හදාගන්න තව සතු 100ක් විතර ගෙනලා තව 100ක් නැවතු කරලා යන්න. එතකොට එහෙම පිළිවෙලට යද්දි ඔයාලට පුළුවන් ඔයාලගේ බිත්තර අනිත් සෙට් අන්තිම සෙට් එක බිත්තර දාලා ඉවර වෙන කීයද ඊළඟට තව බිත්තර දාන්න ලොකු සෙට් එකක් ඉන්නවා ඔයාලගේ පිටිපස්සෙන් ඔයාලා හදා යනවා බෑකප් එක. ඉතින් ඒක තමයි මේ ෆාම් එක ගොඩක් කෙරෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එදිනෙදා තමන්ගේ කටයුතු කරගන්න හොඳ ආදායමක් ගන්නවා මේ ෆාම් එකේ. සාමාන්‍යයෙන් දවසට රුපියල් 4500ක ආදායමක් ගන්නවා. සාමාන්‍ය දවසට බිත්තර 60-70ක් වැටෙනවා මේකේ. කික්ලි 80ක් විතර ඉන්නවා ලොකු අය. ඒතර මම ඔයාලට ඉස්සලා පෙන්නුවේ මාස දෙකක් වයස ඊළඟට එතනින් 170ක් ඒකල තමයි ඊළඟට බිත්තර දාන්න හදා යන්නේ. ඉතින් අන්න ඒ විදිහට කරන්න. එතකොට ඔයාලගේ බිත්තර නිෂ්පාදනය කවද අඩු වෙන්නේ නැහැ. ඒක තමයි මට අද ඔයාලට මේ වීඩියෝ එක පෙන්වන්න අවස්ථාව තිබුණේ. මම ඔයාලට කූඩු හදන තියෙනවා වීඩියෝ පෙන්වලා තියෙනවා. ඉතින් මේ ගංකුකුල් පාලනේ යෙදෙන ගොඩක් ලාභදායි වියදම් පැත්තෙන් බලපුවාම. ඉතින් මම බොයිලර්ස් පාලනේ ආවයියා සුදු ලේස්ලා ඒව හැමදේම ඔයාලට ගේන අතරේ මේ ගංකුකුල් පාලනේ මම විශේෂ තැනක් දීලා තියෙනවා මගේ වීඩියෝ වල. ඉතින් මම සරින් සරට මේ ගංකුකුල් පාලනේ ගැන වීඩියෝ වලට අරන් එනවා. ඉතින් අදිලා ඉන්න මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න. අනිත් අයට බලන්න මේක share කරන්න. සමහරවිට ඔයාලට වැදගත් නොවුනොත් තව කෙනෙකුට වැදගත් වෙයි කියන share කරලා මේක support එකක් දෙන්න. Subscribe කරන bell icon එක click කරලා. ඉතින් මම අනිත් කූඩු වලට ගිහලා ඔයාලට වීඩියෝ ටික ගන්න. බලන්න සත්තු වයස් සීමාවට වෙනස්. මේ බිත්තර පළදාවත් වෙනස්. ඉතින් ඒක තමයි ගංකුකුල් ගොවිපලක රහස. වයිසක සෙට් එක බිත්තර දාන එක අඩු වෙද්දි ඊළඟට තරුණ සෙට් එකක් ඉන්නවා බිත්තර දාගෙන යන හොද. ඉතින් එහෙම තමයි මෙතන කරන්නේ. ඊළඟ පැටව සෙට් එකත් වෙනම හදා යන්න. ඔයාලට ගංකුකුල් පැටව ගන්න අවශ්‍ය නම් නිරෝගී ගංකුකුල් පැටව. හොඳ ගංකුකුල් පැටව ගන්න අවශ්‍ය නම් ඔයාලා මට කතා කරලා මම ඔයාලට මොකද පෞද්ගලික මමත් ගංකුකුල් හැචරියක් කරනවා. ඉතින් ඒකින්ද මට ඔයාලට ගංකුකුල් පැටව දෙන්න පුළුවන්. මම මීට කලින් වීඩියෝ වල මම ගංකුකුල් පැටව ගන්න තැන් වල වීඩියෝ ගෙනාවා. ඒ වගේම මම තාම මගේ ෆාම් එක ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. ඉතින් මගේ ෆාම් එකෙත් ඔයාලට මම වීඩියෝ එකක් අරන් එනවා ළඟදීම. මම පෞද්ගලිකව මම හැචරියක් කරනවා. ඊළඟට මේ ගංකුකුල් පාලනය සම්බන්ධව මම ඒ පැත්තෙන් ගොඩක් ඉන්න කෙනෙක් විදිහට තමයි මම ඔයාලට වීඩියෝ අරන් එන්නේ. ඉතින් අපි යමු ඊළඟට බලන්න ඔයාලට ගංකුකුල් පැටව ගන්න අවශ්‍ය නම් ඔයාලා කතා කරන්න මගේ නම්බරේ මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කතා කරලා ගොඩක් අය මගේ නම්බරේ ඉල්ලන මම ගොඩක් මගේ නම්බරේ දාලා නැහැ. ඉතින් මම අද දාන මේ වීඩියෝ එකේ මගේ නම්බරේ කතා කරලා ඔයාලට අවශ්‍ය ගංකුකුල් පැටව නිරෝගී ගංකුකුල් පැටව ගන්න පුළුවන්. ඔයාලට ඇවිල්ලාම ගෙනියන්න පුළුවන් වඩාත් හොඳයි. අපි යමු ඉස්සරහට වීඩියෝ එක ඔයාලට ඉදිරියට පෙන්වන්න. අයියලෝ මේ පේන්නේ මේ බිත්තර දාන සත්තු. ඉතින් මෙයාලා දැන් ටිකක් කල් වෙනවා බිත්තර දාන්න පටන් අරගෙන. ඔයාලට පේනවා මේ මේ ඉන්නවා මේ කේක වර්ගයේ කුකුල්ලෝ ඉන්නවා. පේනවා ඔයාලට හොඳ සත්තු ටිකක් ඉන්නවා බිත්තර දාන්න. ඔයාලට පේනවා මේ බිත්තර පෙට්ටිය වලත් මේ ඉන්නවා මේ කට්ටිය බිත්තර දානවා. මෙයාලා මේ කොටාගෙන අපි මේ ඉතින් මේ තටු එහෙම නැහැ ටිකක්. මෙයාලට කැල්සියම් වලට සිප්පි කටුත් දෙනවා. ඉතින් මේ තමයි ඉතින් මේ ඔයාලට පේනවා ඉතින් හොඳ බිත්තර පළදාවක් ගන්නවා මේ ගොවිපලෙන් දවසකට. ඉතියාලු මේ ඔයාලට පේනවා මේ බිත්තර අද මේ උදේ වගේ 10ට ඉතර ඉඳන් වෙලාව. ඉතින් මේ උදේ දාන බිත්තර ටික දවස් තුන් පහක් ඉඳලා අපි බිත්තර එකතු කරනවා. ඔයාලට පේනවා මේ හොඳ ලොකු බිත්තර. ඉතින් ඔයා තාම බිත්තරේ දානවා. ඉතියාලු මේ ඔයාලට පේන්නේ මේ තියෙන මේ හොඳ ලොකු බිත්තර ඔයාලට පේනවා. මම ඔයාලට පෙන්වන්නම් දවසේ කොච්චර බිත්තර ප්‍රමාණය එකතු වෙනවද කියලා. හරියාලෝ මේ තියෙන්නේ මේ සත්තුන්ට දෙන කෑම. ඉතින් මේකේ කවලම් කරලා තියෙනවා පොලිෂර් කුඩු, කුකුල් කෑම, ඒ කියන්නේ බිත්තර කිකිලි යන දෙන කෑම එක, හුණුසල්, මේ තුනම කවලම් කරලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි මේ කෑම එක දෙන්නේ. දැන් මේ වතුර ටිකක් දාලා අනනවා. මම ආයෙ කියන්න මේකේ තියෙනවා අපි මෝලෙන් ගන්න පොලිෂර් කුඩු ටිකක් දාලා තියෙනවා. ගොඩක් නෙමෙයි ටිකක් දානවා. ඒ වගේම හුණුසල් ටිකක් දානවා. ඊට පස්සේ කුකුල් කෑම එක කවලම් කරනවා. කුකුල් කෑම එක දැන් මේ බිත්තර දාන සත්තුන්ට නම් මෙයා බිත්තර දාන කිකිලි වලින්ද එයාලට බිත්තර කිකිලි යන්න දෙන ආහාර දෙනවා. එතකොට අපි මම ඔයාලට පෙන්නවා මේ මාස දෙකේ සත්තු ඉන්නවා එයාලට මේකත් එක්කන් වැඩෙන කෑම එක දාලා දෙනවා. ඉතින්
මේ විදිහට තමයි මේ කෑම එක දෙන්නේ. ඊට අමතරව අපි කංකුම් කොළ වර්ග ඒවත් දෙනවා ඒක වෙනම. ඊට අමතරව සිප්පි කටු ටිකක් අවලං කරලා ඒක අපි වෙනම දෙනවා. ඉතින් මේ 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 විදිහට තමයි මේ කෑම එක මේ අපි බිත්තර දාන සත්තුන්ට දෙන්නේ. ඉතින් කුඩු දෙනවා පොලිෂ කුඩු දෙනවා කියලා ගොඩක් දාන්න එපා. ටිකක් දාන්න. වැඩි හරියක් කුකුල් කෑම ටිකක් තමයි අපි දෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලටත් මේ සත්තුන්ට කෑම එකක් දෙන්න පුළුවන් සාමාන්‍ය වියදමකින්. මේ ඉන්න තියාලු මේ බිත්ත දාන වයසේ සත්තු දාන මෙයාලා ටිකක් වයසයි තාමත් උඹ බිත්ත දානවා. තියාලු මේ මේ දිවල්ට තියෙන්නේ මේ මේ දවසේ බිත්තර පළදාව තමයි මේ වලට පෙන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට බිත්තර පළදාවක් ගන්න. ඉතින් මේ දවසට ඒ පාම් එකෙන් ගන්න බිත්තර ඔයාලට පෙනවා මේ ලොකු බිත්තර ඔයාලට පෙනවා මේ හොඳ හොඳට සයිස් එකකට තියෙන මේ බිත්තර. ඉතින් පොඩිත් නෑ. සත්තු ටික ඔයාලා දැක්කා. ඉතින් මෙන්න මේ වගේ බිත්තර නිෂ්පාදනයක් ඔයාලගේ පාම් එකෙත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දවසට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. උදාහරණ 5000ක ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ කිව්ව විදිහට මං කලින් කෝවගේ වීඩියෝ එකේ පිළිවෙලට ඒ දෙන්න මම ඔපෙන්නවා කැම දෙන විදිහට. ඒකත් ඒ විදිහට දෙන්න බලලා ඉතින් හොඳ මේ වගේ විතර ඵලදාවක් අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් අද වීඩියෝ එකේ මම සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකේ සමුවෙමු. එහෙනම් යාළුවෝ අද වීඩියෝ එකෙන් ඔයාලට යමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. බලමු අපි ඊළඟ වීඩියෝ එකත් තව හොඳ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. ඉතින් අදට මම සමු ගන්නවා. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.